දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා අම්පාරේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් වෙනම හදලා දෙන්නම් කියලා. මුස්ලිම් කොංග්‍රසයේ රිෂාඩ් බදුරුදීන් මහත්තයාගේ කට්ටිය ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ටයි එකෙන් අල්ලලා කියනවා අපි ඇමතිකම් ගන්න නැහැ මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙ දෙනවා නම් කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මුරණ්ඩු දරුවෝ එකිනෙකාට පටහැනි මුරණ්ඩු දරුවෝ දෙතුන් දෙනෙක් එකට තියාගෙන නලව නලව ඉන්නවා. එක දරුවෙක්වත් නැලවෙන්නේ නැහැ. එක දරුවෙක්වත් හරියට නැලවෙන්නේ නැහැ. අවසානයේ කරලා තියෙන දෙමළ ජනතාවගේ අභිලාෂයන් කියන වාක්‍ය ඛණ්ඩය කඩමීමා කරගෙන පාවිච්චි කරලා මේ මිනිසුන්ගේ ඡන්දවලින් ඇවිල්ලා මේ මිනිසුන්ගේ දරුවන්ට රස්සා නැතුව ඉන්නකොට මේ මිනිසුන්ගේ ආර්ථිකය කඩාවැටලා තියෙනකොට මේ මිනිසුන්ට අනාගත අපේක්ෂාවන් අහිමි කරලා තියෙනකොට දෙමළ ජාතික සන්ධානයේ ආණ්ඩුවත් එක්ක කරේ අත දාගෙන නැටිවර ප්‍රසාද භුක්ති විඳීම පමණයි මේ වෙන්නේ. සම්බන්ධන් මහත්තයාට විපක්ෂ නායක තනතුර නැතත් විපක්ෂ නායක නිල නිවස හම්බ වෙලා තින්නේ හින්දා නිල රතය හම්බ වෙලා තින්නේ ඒ හන්ද තෙල් කෝට් එක හම්බ වෙලා තින්නේ ඒ හන්ද දෙමළ ජනතාවට ලැබිච්ච දෙයක් නැහැ. නමුත් සම්බන්ධන් මහත්තයා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීතුමන්ලට මේ ආණ්ඩුවෙන් ලැබිච්ච දේවල් තියෙනවා. ඒ නිසා තමුන්වහන්සලා දෙමළ ජාතික සන්ධානය තරම් දෙමළ ජනතාවගේ අනාගතය පාගන දේශපාලන ව්‍යාපාරයක් තවත් තියෙන විදියක් නැහැ. දෙමළ ජාතික සන්ධානය කරන්නේ දෙමළ මුස්ලිම් සිංහල අපි හැමෝටම එකට ගොඩනගන්න තියෙන අනාගතයක් ගැන කතා කරනවා වෙනුවට බෙදුණු අනාගතය අධ්‍යා බලාගෙන දේශපාලනය තෝරන්නේ. අපි කියන්නේ විවිධත්වය රකින්න ඕනේ. විවිධත්වය රැකෙන්න නම් විවිධත්වය ඇතුළේ ඒකත්වය නිර්මාණය වෙන්න ඕනේ. ඒකත්වය නිර්මාණය කිරීමේ දිශාවට මේ රට ගොඩනගන්න ඕනේ. එහෙම නැතුව විවිධත්වය සමාජ බෙදුම් වාදයක පදනම බවට පත් කරගන්න ගියාම තමයි තිබෙන ඒකත්වයක් විනාශයට පත් වෙන්නේ. ඒ දෙසට මේ රට ගමන් කරනවා විනා වෙනත් අන්තවලට මේ රට ඇදගෙන යාමට අප ඉඩ දිය යුතු නැහැ කියන